අයිබුවන් ළමයි සුබ සන්ධ්‍යාවක් හැමෝටම ඔන්න අපි අතිසාර්ථක 11 වන දවසට සරසවි සත්කාර ගණිත පැයෙන් හම්බෙනවා දැන් මේකයි කතාව පන්තිය පටන් ගන්නකොට මම පොඩ්ඩක් කන්ෆියුස් වුණා කෝ-හොස්ට් ආපු කෙනා එක පරමන්තරස් දාන උනා මම මෙතර වෙලා කෝ-හොස්ට් වෙහෙව්වා ආමත් නෑ මම ඊට වෙන කෝ-හොස්ට් කෙනෙක් දැම්මා පටංගද්දිම චූටි කාරණාවක් කියලාම පටන් ගන්නද පටංගද්දිම චූටි කාරණාවක් තියෙනවා කියලා පටන් ගන්නද දැන් ආ ફોකස් මුඩ් දාන්නනේ දාලා නැද්ද මන් දාලා තියෙන්නේ ફોකස් මුඩ් දාලා තියෙන්නේ මම මට සිද්ධ වුණා අය ඉන්වර්ටර් එක ගන්න මේ සති දෙකට පිච්චුණු තුන්වෙනි ඉන්වර්ටර් එක සෑහෙන්න මේ දවස්වල ආර්ථික ලාභයි මට මේ දවස්වල මේ මේ සති දෙක ඇතුළත පිච්චුණු තුන්වෙනි ඉන්වර්ටර් එක ඒක ඉන්වර්ටර් එකේ පුතේ මම හිතන්නේ මේ මොක්සෙට් එක අවුලක් තියෙන මේක මේ පාස් ගන්න මේක හොයා ගන්න මට යන්න බැරි වුණා හරි China ne uba China China ithin China ma thama okkoma tik. Hari. Api kelima class ekata yam putha api katha kar inne mona shreni da? Api katha kar inne gunottara shreni. Mona wada putha gunottara shreni kiyanne? Menna me vidiyata dan udaharanayak wasin shoot ekak oba matak karanna patan gannama. Hari. Pahen patan gatta. Ilangata 15 liwwa. Ilangata 45 liwwa. Bla bla bla. මෙන්න මෙහෙම ශ්‍රේණියක් අපි කියනවා කිනම් ශ්‍රේණියක් කියලාද පුතා ගුණෝත්තර ශ්‍රේණියක් කියනවා මොනවටද දැන් ওই ගුණෝත්තර ශ්‍රේණි කියන්නේ දැන් බලන්නකෝ මේක 5 වරක් 3 15යි 15 වරක් 3 45යි 45 වරක් 3 තව එකක් එනවා බ්ලා 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 ඕම ඕම යනවා එතකොට එහෙම ගුණ වෙවි යන්නේ වට අපි කියනවා මොන ශ්‍රේණි කියලාද පුතා ගුණෝත්තර ශ්‍රේණි කියලා කියනවා මොකද කියන්නේ ගුණෝත්තර ශ්‍රේණි දැන් මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා පුතා මේ ගුණෝත්තර ශ්‍රේණියේ දෙවන පදය කීයද ඒ කියන්නේ T2 කීයද කියන්න බං දෙවන පදය T2 කීයද second term බලලා කියන්න ආ දෙවන පදය 15යි S2 පේන ඕන එකෙක්ට ඒක කියන්න පුළුවන් 15යි ඒකට ගණිත දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ මට ඕක දිහා බලලා කියන්න T3 තුන්වන පදය කීයද තුන්වෙනි පදය කීයද 45යි right okay 45යි මං අනව T4 හැබැයි මම මේකේ දීලා නැහැ හැබැයි හොයලා ගන්න පුළුවන් තුන්වෙනි පදය 45යි නම් 45 තුනෙන් ගුණ වෙද්දී ඊළඟ පදය හතරවෙනි පදය හැදෙනවා 135යි very good 135යි right ඔය විදිහට අපිට කියන්න පුළුවන් දැන් මං ඔබෙන් අහනවා පුතා T10 කීයද හාලවරෙක් 10වෙනි පදය කොහොමද යන්නේ දැන් 10වෙනි පදේ වාදී ළමයි මොකද කරන්නේ තුන්වෙනි පදේ හෙව්වා ඊළඟට හතරවෙනි පදේ හොයනවා ඊළඟට පස්වෙනි පදේ හොයනවා ඊළඟට හයවෙනි පදේ හොයනවා ඊළඟට හත්වෙනි පදේ හොයනවා බ්ලා 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 පද හොයාගෙන 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 යනවා දැන් ඔහොම ගිහිල්ලා 10වෙනි පදේ හොයන්න පුළුවන් පුතේ පේපර් එකට කාලය මාසය කියලා වගේ දෙනවා නම් ප්‍රශ්නේ තියෙන්නේ කාලය මාසයක් දෙන්නේ නැහනේ නේ බෑ දෙකෙන් දුන්නේ පේපර් එක ලියන්න එපේ හරි කරන්ට් එක ලෙෆ් මට ඒක තේරුණා අද කරන්ට් එක ගොඩක් පැති වලට නැති බවක් මටත් තේරෙනවා මට කරන්ට් එක තියෙනවාද හරි දැන් අද අපි ඉගෙන ගන්න හදන්නේ පුතේ ගුණෝත්තර ශ්‍රේණියක යම් පදයක් කොහොමද හොයන්නේ උදාහරණයක් වශයෙන් 6වෙනි පදය ඇහුවොත් T6 කීයද 7වෙනි පදය ඇහුවොත් T7 කීයද 10වෙනි පදය ඇහුවොත් T10 කීයද චුටි සූත්‍රයක් පාවිච්චි කරලා මේ වැඩේ කරන්න හදන්නේ
ඔතට හංගින්න ඔතට බලංගින්න වැඩේ තීරෙයි. ලියන්න මෙන්න මෙහෙම. ගුණෝත්තර ශ්‍රේණියක n වන පදය සෙවීම. 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 මොකද්ද සර් ඒ ලිව්වේ? ඒ මොකද්ද සර් ලියලා තියෙන්නේ? ඒක තමයි සූත්‍රය. අනේ. එතකොට අපි දැන් අර සමාන්තර ශ්‍රේණිය ඔලිගෙන ගත්ත මෙන්න මෙහෙම එකක්. tn සමානයි ඒ දන n ඍණ 1 වතාවක් d tn සමානයි ඒ දන n ඍණ 1 වතාවක් d ඈ දැන් මේ වෙන එකක් නේ සර් ඔව් ඔව් සමාන්තර ශ්‍රේණිය වලයි ගුණෝත්තර ශ්‍රේණිය වලයි සූත්‍ර වෙනස් සමාන්තර ශ්‍රේණිය වල tn සූත්‍රය මේක ගුණෝත්තර ශ්‍රේණිය වල tn සූත්‍රය මේක මතර මතක තියාගන්න සමාන්තර ශ්‍රේණිය වලයි ගුණෝත්තර ශ්‍රේණිය වලයි සූත්‍ර වෙනස් පුතා හරි එහෙනම් මෙන්න මේ සූත්‍රය ලියාගන්න තාමත් මේ තියෙන මොන කුණු හරපයක්ද කියලා මෙලෝ මගුලක් තේරෙන්නේ නැහැ මම දන්නවා ඒක තව චුට්ටකින් තේරෙයි ගණන් හදන්න පටන් ගන්නකොට ඒක නිසා හොඳ ළමයි වාගේ සූත්‍රය ලියාගෙන ඉවර වෙලා අපි පද ටික හඳුනා ගමු tn කියලා කියන්නේ පුතේ n වන පදය මේ බලන්නකෝ tn කියන්නේ n වන පදය නම් t1 කියන්නේ පළමු වන පදය t2 කියන්නේ දෙවන පදය t3 කියන්නේ තුන්වෙනි පදය ඔන්න ඔය විදියට ඈ tn කියන්නේ අපිට හොයන්න අවශ්‍ය කරන පදය දාගන්නේ මෙන්න මෙතෙන්ට. ගණන් හදද්දීන් තේරෙයි දැන් මෙලෝ මගුලක් තේරුන්නේ නැති උනට කමන්න නැහැ ලියාගන්න. a කියලා කියන්නේ ගුණෝත්තර ශ්‍රේණියක පළමු පදය. මෙලෝ මගුලක් තේරෙන්නේ නැති උනට කමන්න නැහැ ලියාගන්න තව සුට්ටකින් තේරෙනවා. පළමු පදය. r කියලා කියන්නේ ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාතය. common ratio. පොදු අනුපාතය. n කියලා කියන්නේ පද ගණන. හරි. මෙලොවම මගුලක් තේරෙන්නේ නැති උනාට කමක් නැහැ පුතේ. මේක දැනට ලියාගන්න. ගණන් හදනකොට සුපිරියට තේරෙයි. තේරුම් නැත්නම් කන් දෙකින් හිට ගන්නවා මෙතන. දැන් උඹලා කල්පනා කරන්නේ අනේ මට තේරෙන්න කියලාද? නෑ. අනේ මට තේරෙන්නේ නැතුව කියලා සර්ට කන් දෙකින් හිට ගැනීමට අවස්ථාවක් උදා වේවා කියලා තමයි උඹලා ප්‍රාර්ථනා කරන්නේ සමහරක් මම දන්නවා. සර් මාත්‍රකාව මොකක්ද සර් මාත්‍රකාව මොකක්ද ගුණෝත්තර ශ්‍රේණියක n වන පදයේ සෙවීම සූත්‍රය තමයි දුන්නේ ගණන් හදන්න තාම දන්නේ නැහැ මේ තියෙන මොන මගුලක්ද කියලා තාම දන්නෙත් නැහැ මේවා මොනවද කියලා තාම දන්නෙත් නැහැ පොඩ්ඩක් ඉඳපල් ලියාගෙන ඉවර කරන්න පුතේ ඈ ගණිත පැයනේ අද තියෙන්නේ හරි ගණිත පැය නැවත වතාවක් කියනවා බලන්න මේ දිනේෂ් ලක්මාල් සර්ගේ පළවෙනි වතාවට ගණිත ඉගෙන ගන්න ළමයි ලයිව් ක්ලාස් එකට අවිලා තුස්සන්න බලන්න මුලින්ම මා හමු වෙන සිසුන් ගණිත පැයට අලුත් සිසුන් ඉනවනම් අත උස්සන්න බලන්න ආ ඔව් අපිට පේනවා අති විශාල ළමයි ප්‍රමාණයක් ඉන්නවා පුතේ හරි ගණිත පැයේ කලින් වීඩියෝස් ටික අන්න දිනේෂ් ලක්මාල් කියලා YouTube channel එකක් තියෙනවා ආන්න ඒ channel එකේ තියෙනවා channel එක subscribe කරලා තියාගන්න subscribe කරන්න like කරන්න comment කරන්න share කරන්න හරි YouTube එකේ කියලා දිනේෂ් ලක්මාල් කියලා search කරලාදී ලස්සන කොල්ලෙක් ඉන්න profile එකක් එනවා ඊට පස්සේ ඒකට ගිහිල්ලා ආදරේ වැඩි කමන subscribe button එක දෙපාරක් ඔබන්න එපා එකපාරක් ඔබන්න පස්සේ ඇති ඈ හරි මකනවා මකනවා මකනවෝ හා කියන්න හා කියන්න ඉක්ම ඉක්මන වෙලා වෙලා ඉවරයි නගර බරස් කරා හරි හොඳයි පුතා thank you හරි ඔන්න ඔය සූත්‍රයෙන් අපි ගණන් හදන්නයි අද යන්නේ right ඔන්න බලන්න මම දෙනවා ගුණෝත්තර ශ්‍රේණියක් පළවෙනි උදාහරණේ උදාහරණ අංක 1 right අපි ගමු 2 ආ 2 එපා 2 අප්සෙට් එපා 3 6 12 24 බ්ලා 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 හරි බ්ලා 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 හරි 3 6 12 24 බ්ලා 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 දැන් පුතේ
මේක අපිට පේන්න දෙල වැඩනවත්තන්ඩ ලියන්න එපා මේ බලාගන්න පේන්න තියෙන අඩුම කුඩුම ටික මේ ගුණෝත්තර ශ්‍රේණියේ පුතා පළමු පදය කීයද මේ ගුණෝත්තර ශ්‍රේණියේ පළමු පදය කීයද 3යි එහෙනම් පළමු පදයට අපි දෙන ඉංග්‍රීසි අකුර A A කියන්නේ 3යි හරි මේ ගුණෝත්තර ශ්‍රේණියේ තොරතුරු ටික මේ ලියාගන්න ඈ R ඊළඟට අපි R හොයනවා මොකද්ද පුතා R කියන්නේ පුතේ R කියලා කියන්නේ ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාතය එක කියන්නේ එක ළඟ තියෙන පද දෙකක් බෙදූ විට ලැබෙන අගය මම කිව්වා පස්ස ඉස්සරහෙන් බෙදන්න කියලා මොකද්ද ඒ කිව්වේ ඊයේ කිව්වේ එක ළඟ තියෙන පද දෙකක් ගත්තොත් පුතේ 3යි 6යි කියලා හරි පස්ස ඒ කියන්නේ පසු පදේ 6යි අනිත් පදේ ඉදිරි පදේ 3යි 6 3න් බෙදන්න 6 3න් බෙදන්න උත්තරය කීයද 2යි ඔබ කැමති එක ළඟ තියෙන පද දෙකක් බෙදන්න පුළුවන් කොහොම බෙදුවත් එකම තමයි එන්නේ 12 6ට බෙදන්න උත්තරය කීයද 2යි 24 12ට බෙදුවත් උත්තරය කීයද 2යි එහෙනම් ඔන්න R කැමති දෙන්නේ බෙදමු 6 3ට බෙදලා උත්තරේ මම ගන්නවා 2යි කියලා ඔන්න පුතේ මම මේ ශ්‍රේණියේ R උත් හොයාගත්තා අපිට ප්‍රධාන වශයෙන් ගණන් හදන්න ශ්‍රේණියේ A සහ R කියන ඩබල ඕන වෙනවා දැන් වැඩ නවත්තලා බලන්න පුතා හොඳයි T1 හේවත් A 3යි T2 6යි T3 12යි T4 24යි T5 පස්වෙනි පදේ කීයද කියන්න මට පස්වෙනි පදේ කියද මේ ශ්‍රේණියේ පස්වෙනි පදේ කියපාලා කීයද කියලා හිතලා කියන්න හිතලා කියන්න කීයද 48යි 48යි ඒ හිතලානේ කිව්වේ හදලා බලමු පුතේ පස්වන පදය 48 එනවද කියලා සූත්‍රයට දාලා පස්වන පදය සොයමු පස්වන පදය සොයමු රයිට් ඒ කියන්නේ මොකද්ද අපි හොයන්න ඕනේ පුතේ T5 T5 හොයලා බලමු හරියට හෙව්වොත් එම පස්වන පදය 48 කියලා එන්න ඕන අපි හදලා බලමු මොකද්ද අපේ සූත්‍රය ඔන්න ලියන්න දීලා තියෙනවා Tn සමානයි A වතාවක් R ගෙ n ඍණ 1 බලය මොකද්ද පුතේ කොහොමද මේ කියවන්නේ Tn සමානයි A වතාවක් R ගෙ n ඍණ 1 බලය රයිට් ආදේශ කරලා T5 හොයන්න හදන්නේ උතර බලාගෙන ඉන්න Tn වෙනුවට මම ලිව්වා පුතේ T5 හරි ඒ කියන්නේ n වෙනුවට මම මේ වෙලාවේ 5 දාලා හොයන්නේ පස්වෙනි පදේ හොයද්දී n 5යි A ශ්‍රේණියේ පළවෙනි පදේ මෙන්න පුතා අඩුම කුඩුම ටික අපි හොයාගෙන තියෙන්නේ ශ්‍රේණියේ පළවෙනි පදේ 3යි එහෙනම් A වෙනුවට ආදේශ කරනවා කීයද 3 උත්තර බලාගෙන ඉන්න සූත්‍රයෙන් මොකද වෙන්නේ පළවෙනි පදයට ආදේශ කරනවා 3 වතාවක් මොකද්ද පුතා R කියන්නේ මෙන්න බඩු R 2යි R කියන්නේ පොදු අනුපාතය R 2යි එහෙනම් R වෙනුවට මම ලියනවා 2 රයිට් A වත් ආදේශ කරා R වත් ආදේශ කරා හැබැයි R ගේ ඔලු ගෙඩිය උඩ බඩු ගෙඩියක් ඉන්නවා මොකද්ද n ඍණ 1 මොකද්ද n ඍණ 1 දැන් ඒ n ඍණ 1 ආදේශ කරමු පුතා පස්වෙනි පදේ හොයනවා නම් n කියන්නේ 5යි. ඔබ හත්වෙනි පදේ හොයනකොට n කියන්නේ 7යි. ඔබ අටවෙනි පදේ හොයනවා නම් n කියන්නේ 8යි. දැන් ඔබ හොයන්නේ පස්වෙනි පදේ නිසා n කියන්නේ 5යි. එහෙනම් n ඍණ 1 කියන්නේ පුතා 5 ඍණ 1 අන්න ආදේශය. හොඳට බලන්න. A3යි. ඒ කියන්නේ මොකද්ද ශ්‍රේණියේ පළවෙනි පදය. R කියන්නේ 2යි. 2 කියන්නේ මොකද්ද? මේ ශ්‍රේණියේ පොදු අනුපාතය. උඩ n ඍණ 1 තියෙනවා. පස්වෙනි පදේ හොයන නිසා 5 ඍණ 1 කියලා ගන්නවා. බලන් ඉන්න. ඇයි පිළමක්වත් ගහන්න එපා. 3 ගුණ කිරීම 2. පුතා 5න් එකක් අඩු වෙනකොට 2 කීවෙනි බලයද හැදෙන්නේ? 2 4වන බලය. රයිට්. වේට් අ මිනිට්. 3 ගුණ කරනවා. 2 4වන බලය. සමහරක් උන් හිතන් ඉන්නවා 2 4වන බලය කියන්නේ දෙවරක් 4 8යි කියලා. එහෙම මන්දමානසික පිස්සොත් ඉන්නව ඈ. පුතේ 2 4වන බලය කියන්නේ 2 ඒව 4ක් ගුණ කරපල්ලා කියලා කියන්නේ. 2 ඒව 4ක්. උත්තරේ ගන්න බලන්න. 2 4වන බලය උත්තරේ කීයද? දෙවරක් 2 4යි, 4වරක් 2 8යි, 8වරක් 2 16යි. 2 4වන බලය උත්තරේ කීයද? 16යි. එහෙනම් 2 4වන බලය වෙනුවට මම දැම්ම 16. 3වරක් 16 උත්තරේ කීයද? 3වරක් 16 කීයද උත්තරය? උත්තරේ කීයද? 48යි. ආව් ඩඩා. ඩඩ ඩඩා. දැක්කද? දැක්කද? ලස්සන 48 එන හැටි ඔබ දැක්කද? දැන් හරියට නම් පුතේ පස්වෙනි පදේ 48 නෙන්න ඕනනේ. 3 වරක් 2 6යි, 6 වරක් 2 12යි, 12 වරක් 2 24යි, 24 වරක් 2 48යි. ඒ 48 කියන එක පුතේ අර මුලින් දුන්න අර අපබ්‍රංශ සූත්‍රය දැම්මට පස්සේ ලස්සනට එනවා. දැන් අපි මේ අපබ්‍රංශ සූත්‍රය ප්‍රැක්ටිස් කරන්නයි හදන්නේ. එහෙනම් මෙන්න ඔබලාට ලැබුණු පළවෙනි ගැටලුව.
ඊළඟට මම ඔබලාට දෙනවා දෙවන ගැටලුව. මේ විදිහටම ආදේශ කළා හොයන්න. රයිට්. අද දවසේ ඔබට ලැබෙන දෙවන ගැටලුව. ඔබ එකෙන් හොයන්න ඕන. හත්වන පදය. හත්වන පදය. ඒ කියන්නේ පුතා T7. සටගාල හොයන්න. මේ දනුමෙන් හත්වන පදය හොයන්න. රෝමි ලකන් 4ට මම පෝල් එකක් ලොන්ච් කරනවා. Tama polls launch කරන්න තරම් අපි පරිණත නැහැ පුතේ යන්තම් හදපු පළමු ගාන මේ. මේ දැන් දෙවන ගාන උට අතුන කියලා දාලා තියෙන එක දෙක. හෙට පැය තුනේ සෙමිනේ එක තියෙනවා පුතේ පොඩි ගැටලුවක් උද්ගත වෙලා තියෙනවා. ගැටලුව තමයි ඊයේ මගේ theory class එක night class එක. ඒ කියන්නේ සාමාන්‍ය පුතේ ඒක දුවන්නේ 6 ඉඳලා sorry ඔව් 6 හමාරේ ඉඳලා පාන්දර 1 වෙනකන්. හැබැයි ඊයේ ගැටලුවක් ආවා අපි එකක් සරසවිසත්කාර ෆ්‍රී සෙමිනර් එක කරන නිසා 8 වෙනකන් මේක යනවන මං ඉඳන් 9ට දාලා පාන්දර 1 වෙනකන් ක්ලාස් එක දාලා තිබ්බේ. ඉන්වර්ටර් එක පිච්චිලා මගේ ඔළුව මඤ්ඤං වුණානේ. ඊට පස්සේ මම මේ ඉන්වර්ටර් එක හදන්න ඔට්ටු වුණා ක්ලාස් එක පෝස්ට්පෝන් කරා බ්‍රහස්පතින්ද උදේට. හරි? ඊයේ ක්ලාස් එක මේ නයිට් ක්ලාස් එක රැයට තියෙන පන්තියක්. එතකොට ඒ අස්සේ ඒ හේතු මත වෙන වෙන පොඩි පන්ති මගේ ටයිම් ටේබල් ලේව චුට්ටක් එහෙමේ වුණා ඊයේ මේ ඉන්වර්ටර් එක පිච්චුණු කතන්දරෙත් එක්ක හරි එතකොට හෙට උදේ ක්ලාස් එක දැන් හෙටනේ ක්ලාස් එක හෙට උදේ ක්ලාස් එක ඒ පාස් පේපර් ඩිස්කෂන් එක පුතේ සිකුරාදා උදේට පෝස්ට්පෝන් කරන්න සිද්ධ වෙනවා මේ ඊයේ වෙච්ච අකරතැබ්බියත් එක්ක හරි සිකුරාදා උදේට දැන් පණිවිඩ දෙන්නත් කාලයක් නැහැ නේ පුතා ළමයිට හෙට උදේ කියලා බුස් කාලා එන්න කියලා ලින්ක් එකක් ෂෙයා කරන්න බැහැ නේ බා එඳ සිකුරාදා උදේට හරි හත්වන පදය ඔන්න අපි සූත්‍රය දානවා TN සමානයි A වතාවක් R ගේ N රින එක බලය රයිට් ආදේශ කරලා T7 හොයමු අපි එකේ ඒකේ T7 හොයමු T7 හොයමු A ශ්‍රේණියේ පළවෙනි පදයේ 3යි 3යි ගුණ කිරීම R පොදු අනුපාතයේ මෙන්න බඩු 2යි පොදු අනුපාතයේ 2යි උඩ දාන්න ඕන N රින එක පුතා හත්වෙනි පදේ නේද හොයන්ට හදන්නේ එහෙනම් n රින එක කියලා කියන්නේ 4 රින එක දැන් අපි බලමු 3 ගුණ කිරීම මෙතන 4 රින එක කියද 2 6 වන බලය දැන් 2 6 වන බලය හොයන්ට ඕන 2 6 වෙනි බලය සමහරක්ම ගන්නවා දෙවරක් 6 12 12 4 3 36 ආයිනවා පොල් ටොක්කක් එහෙම උන්ට ළඟ හිටියානම් මේ 2 6 වෙනි බලය කියන්නේ දෙවරක් 6 නෙවෙයි 2 6 වෙනි බලය කියන්නේ 2 ඒව 6ක් ගුණ කරන්න ඕන. බැරි ළමයි ඉතින් මෙහෙම හරි ගුණ කරලා ගන්න ඕන. ඈ 2 ඒව 6ක් 2 6 වෙනි බලය. 1 2 3 4 5 6 6යි. 2 6 වෙනි බලය. 2 ඒව 6ක්. දෙවරක් 2 4 4 2 8 8 2 16 16 2 32යි. 32 ඒව 2ක් 64යි. එහෙනම් 2 6 වෙනි බලය කීයද? 64යි. 3 වරක් 64. 3 වරක් 64 කීයද? 3 වරක් 64 කීයද? 192යි. දැන් ඔබට සුට්ට සුට්ට මේ සූත්‍රයෙන් ගණන් හදන හැටිත් ප්‍රැක්ටිස් වෙනව නේද ළමයි? සුට්ට සුට්ට මේ සූත්‍රයෙන් ගණන් හදන හැටිත් ප්‍රැක්ටිස් වෙනව නේද? Yes yes yes. Right. Okay okay okay. හරි. ඔන්න 3 හරි 4 වෙනි එක දෙනවා දැන්. 4 වෙනි එකට පෝල් එකක් ලොන්ච් කරන්නද? හරි. පෝල් එකක් ලොන්ච් කරන්න ඈ. රෝම ඉලක්කම් 4. ඔය 7 වෙනි පදේ නෙව්වේ. දැන් හොයන්න 8 වෙන පදේ. 8 වෙන පදේ. 8 වන පද. ඒ කියන්නේ T8 සට ගාලා හොයන්න. හතර නෙමෙයි තුනනේ හරි හරි. පොඩයි මඩාගෙන වෙනවා ඩූම් වෙනවා ඈ. හරි. දැන් ඔය මට කතන්දරේ කියන්න බැරි වුණානේ. ඔය මම පටන් ගත්තේ ඒක කියන්න කියලා. පුතේ එළඹෙන 17 වෙනිදා කියන්නේ මේ ලෝකේට සුවිශේෂී දවසක්. මේ ලෝකේට බිහි වෙච්ච ශ්‍රේෂ්ඨ පුද්ගලෙක්. බිහුනේ ජූලි මාස 17 වෙනිදා. අපේ අම්මා කිව්වා එදා ආස දෙදරුවලු ආස ගිගුරුවලු පොළව දෙදරුවලු ඒ වගේ සුවිශේෂී දවසක් හරිද ඉතින් මේ ඒ වාගේ දවසක මගේ අරමුණ තමයි මම බර්ත්ඩේ එක දවසේ කියන්නේ 17 වෙනිදා කරන්න ඉන්න වැඩ තුනක් තියෙනවා පළවෙනි එක සමාජ සත්කාරයක් කරන්න ඉන්න අධ්‍යාපනයේ පැත්තෙන් නෙවෙයි මේ දවස්වල ආර්ථිකව අපහසු වෙන් ඉන්න මනුස්සය වෙනුවෙන්. ඒක මම මොකද්ද කියලා කියන්න. දෙවැනි එක අධ්‍යාපන සත්කාරමය වැඩසටහනක් කරන්න හිතන් ඉන්නවා.
අපේ ළමයි වෙනුයි දෙවනි එක තුන්වෙනි එක මම කියන්න එක පස්සේ කියන්න ඒ දෙවනි එකට පුතේ උඹලගේ සහයෝගය ඕන ඒ කියන්නේ අපි zoom එකට ළමයි 2000ක් ගෙන්නන්න ඕන support එක දෙනවද ළමයි 2000ක් දාන්න zoom එකට ළමයි 2000ක් ගෙන්නන්න support එක දීපල්ලා link එක හෙටම share කරලා කරනවා දැන් අද කීයද බං අද 11නේ එතකොට 12 කියන්නේ කවද්ද 12 කියන්නේ කවද්ද බදාද sorry අද 12 අද 12 13 කියන්නේ කවද්ද බදාද 14 බ්‍රහස්පතින්දා 15 සිකුරාදා 16 සෙනසුරාදා 17 ඉරිදා ඉරිදා දෙන්නේ හත්දිගේ ඉරිදා හරි එහෙනම් උද දවසක් නිවාඩු දවසක් සපෝට් එක දීපල්ලා ලබන ඉරිදා ළමයි 2000ක් zoom එකට ගෙන්නන්න හරි බර්ත්ඩේ එක වෙනු හරි ආ එතකොට පුතේ ඔන්න අපේ සරසවි සත්කාර ඔෆිෂියල් ගෲප් වල නැති ළමයි ඔන්න ඇඩ් වෙන්න පුළුවන් අපේ කෝ-හොස්ට් ලින්ක් එකක් තායිදයි කෝ-හොස්ට් දැන් ලින්ක් එකක් දානවා සරසවි සත්කාර ඔෆිෂියල් ගෲප් වල නැති ළමයි ඉන්නවා නම් මෙන්න පුතා ඇඩ් වෙන්න හරි එල අටවන පදේ හොයන්න යන්නේ ඔව් TN සමානයි ඒ වතාවක් R ගේ N රින එක බලය හරි T 8 හොයන්නයි හදන්නේ T 8 සමානයි A කියලා කියන්නේ පළවෙනි පදය 3යි R කියලා කියන්නේ පොදු අනුපාතය 2යි N රින එක බලය N රින එක බලය දැන් N කියන්නේ මොකද්ද 8යි මොකද අපි 8 වෙනි පදේ හොයද්දි N 8යි හරි එතකොට 3 වතාවක් මම මේකට පෝල් එකක් දානවා කිව්වනේ පව් වෙති 3 වතාවක් 2 8 න් එකක් අඩු වෙනකොට 7 2 7 වෙනි බලය 3 වතාවක් 2 7 වෙනි බලය කියද අපි මෙතනින්ම හොයාගමු 2 6 වෙනි බලය 64 නම් පුතේ 2 7 වෙනි බලය එන්නේ 64 2 න් ගුණ වෙනකොට ඒ කියන්නේ උත්තරේ 128යි හරි මම ෂුවර් නැත්තම් නිවාඩුව 2 ඒව 7ක් ගුණ කරලා බලපල් 3 වරක් 128 කියද 384යි බාර 384ක් ගත්ත ඈයෝ අත උස්සන්න බලන්න එනම් මෙන්න ඔබට ලැබෙන අභියෝගය අභියෝගය ඔබට ලැබෙන අභියෝගය පෝල් එක මෙන්න මේක හතරවෙනි එක පෝල් එකක් පුතේ සරසවි ලින්ක් එක වැටුණාද සරසවි සත්කාර ලින්ක් එක වැටුණාද කියන්න බාන්න ළමයි පුතේ මේක 11 අවසරේ පාඩම 10 ළමයි ඉන්නව නම් එයාලට තේරෙනවද 10 ළමයිට තේරෙනවද 10 ළමයි දන්නවද මේක 11 අවසරේ පාඩමක් කියලා ගුණෝත්තර ශ්‍රේණි රයිට් එහෙනම් එච්චරයි අවුලක් නැහැ පුතා සාපේරට 10 11 දෙකම හරි වැදගත් අපේ 10 ළමයි හොඳට හිටපුවොත් 10 වසරෙම සිලබස් ඉවර කරගෙන ඉවරයි 11 වසර ලින්ක් උන්ට හම්බ වෙනවා ෆ්‍රී කැමතිනම් ඔබලටත් එහෙම කරගන්න පුළුවන් 6 මන්ත් එකට ඉන්න පුළුවන් 6 මන්ත් එකේ 10 ළමයිට පුළුවන් 11 වටත් ඉන්න කැමතිනම් හරි ආසයි නං හරි එතකොට සිලබස් ඉවරයි ඔබලා අවුරුද්දකට කලින් විභාගෙට රෙඩි එහෙම රෙඩි වෙච්ච ළමයි ඉන්නවා අපේ මේ පාරත් හරි ආ 6 මන්ත් එකට යන්න ඕන ළමයි 6 මන්ත් එකේ කැමති ළමයි ඔන්න ලින්ක් එකක් දායි 6 මන්ත් ලින්ක් එක කියලා එකක් හරි ඒකට යන්න පුළුවන්. දන්නවනේ 6 month course එක මොකද්ද කියලා? මේ මාසේ අගහෙවත් අගෝස්තු මාසේ මුල 6 month course එක පටන් ගන්නවා මගේ. ගියවර ලංකාවේ ජනප්‍රියතම සාර්ථකම පාඨමාලාව. මාස 6න් 11 ළමයිට 10 11 full syllabus එකක්. මාස 6න් 10 ළමයිට 9 10 full syllabus එකක් ඉවර කරන විශේෂ program එකක් online. හරි? එතකේ විස්තර අහපු ළමයිට කියන්නේ පුතේ එකපාරක් විස්තරේ දුන්නාට පස්සේ ආය message එකකට කර අහන්න එපා. ඒක ලබන මාසේ මුල පටන් ගන්නෙ. දැන්ට ඒකේ ෆන්ඩමෙන්ටල් එක යනවා. ඒ කියන්නේ මේ දැන් මේ කාලෙම ජොයින් වෙනවා නම් හොඳයි. මොකද ඔයාලා ත්‍රිකෝණාංග සාම්‍ය, ප්‍රත්‍යක්ෂ සමීකරණ සහ ධන ඍණ සම්බන්ධ ගැටලු ටික විසඳලා ලබන මාසේ මුල 6 මන්ත් එක පටන් ගන්නවා. ඒක නිසා මේ මාසෙම රෙජිස්ටර් වෙනවා නම් හොඳයි. ඒකේ සතියකට දින 12ක් පන්ති තියෙනවා. හරි? සතියකට දවස් 12ක් පන්ති තියෙනවා. ඒ සතියේ දවස් හොරි දවස් වලට මේ පැය 12ක්. සතියේ පැය 12ක් පන්ති තියෙනවා. එතකොට නයිට් ක්ලාස් එකක් යනවා ඉරිදා. සෝරි, සඳුදා. ඒ ඇතුළේ ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් වෙන වෙනම ක්ලාස් තියෙනවා ටයිම් ටේබල් ඉදිරියේදී දැනුවත් කරන්නම් ටයිම් ටේබල් ප්‍රශ්නයක් නෑ මගේ පුන පුන අහන්න එපා ඒකට හේතුව හැම ක්ලාස් එකකම රෙකෝඩ් එක අන්ලිස්ටඩ් ලින්ක් එකක් විතර දෙනවා පවර් කට් නිසා ළමයිට ඉන්න බැරි නිසා රයිට් ගිය පාර 6 මන්ත් එකේ ලකුණු 20 30 හිටපු ළමයිනොත් අවසානට ඒකට ගියා අර මුළු සිලබස් එකම අය සම්පූර්ණයෙන්ම කවර් වෙන නිසා ඒ chance එක තියෙනවා ඒකට ජොයින් වෙන්න කැමති ළමයි ඉන්නව නම් නැහැ 6 මන්ත් එක නොවිල නෙමෙයි පුතේ ඉතින් අපිත් මිනිස්සුනේ ඉතින් හරි එතකොට මේ සම්පූර්ණයම සතියට එච්චර ක්ලොක් කාලයක් එහෙම කරන්න බෑ අපේ
සම්පත් තියෙනවා අපි සූම් එකට 1 ලක්ෂ ගාණක් ගෙවන්න ඕනේ ඊට පස්සේ ඇයි ළමයි 18 වැඩි වෙද්දි බිබින ගන්න වෙනවන්නේ හරි එතකොට මේ ඔක්කොම අපිට අපි ගුරුවරුනේ අපි වෘත්තියක්නේ ඒ නිසා ඒ සියලුම පැය 12ටම හරි පැය 12ටම සතියේ පැය 12කනේ සම්පූර්ණ পেපර් ක්ලාස් සියරි ක්ලාස් හැම අලගෙඩියටම 11 ළමයිට 10කටත් දෙන්න පුළුවන් සියල්ලන්ටම මාසයකට පොදුවේ රුපියල් 800ක් වගේ පොඩි පන්ති 80ක් විතර ආය වෙනවා තමයි රකඩේක පුදුමයිත් කියලා කිව්වා ඒ ගාණ තමයි ආය වෙන්නේ මොකද පන්ති 80 වැඩි වීමක් කිසිම විදියට වෙන්නේ නැහැ හරි එච්චරයි ඈ එතකොට ඔන්න ඒකට යන්න කැමති ළමයිට ලින්ක් එකක් වැටේ ඒකට යන්න පුළුවන් ෆන්ඩමෙන්ටල් එකට අද හෙටම රෙජිස්ටර් වෙන්න පුළුවන් හරි ඊළඟ එක කෝල් එක දෙන ගාණ 10 වන පදේ T10 පට ගාලා හොයන්න T10 හොයන්න සටස් පටස් ගාලා හොයන්න TCA හොයන්න කිව්වොත් හොඳ ප්‍රශ්නයක් TCA හොයන්න කිව්වොත් එහෙම পেපර් එක හද পেපර් එක ගිරලා විසික් කරලා পেපර් එක හදපු එකගේ අම්මා තාත්තා මතක කර කර නැගිටලා වරෙල්ල එහෙම හොයන්න කියන්නේ නැහැ බය වෙන්න එපා ලින්ක් දෙකම වැටුණාද සරසවි ලින්ක් එකයි සරසවි සත්කාර ලින්ක් එකයි 6 month link එකයි දෙකම වැටුණාද පුතා මට පේන්නේ නැහැ වැටිලාද yes or no oh yes okay අරේ තමන්ට කැමති එකට join වෙන්න පුළුවන් ඒ කියන්නේ free class වල නැති ළමයි free එකට join වෙන්න දැන් තමත් free එකේ ඉන්න ළමයි 6 month එකට එන්න ඕන නම් ඒකට join right ඔන්න ඔය ගන්න හදන්න පුතා poll එකක් දානවා එතකම ඔබලට ආපු උත්තර ටික දාපල සිංහල සිංහල දාන්න උත්තර ටික අන දානවා උත්තර තුනයි ඔබගේ පිළිතුර දෙන්න පෝල් එක ලොන්ච් කරනවා තව ටිකකින් අද එක එක උත්තර දානවනේ බං ඩබල් චෙක් කරපල්ලායි පාරක් අද මේ ළමයි ගන්න උත්තර තියෙනවා නේ මට හපාගෙන මැරෙන්න හිතනවා දීපල් හරියට උත්තරේ පළවෙනි එක 1536යි ඊළඟ එක 700 ගන්න මම දැක උත්තරයක් දානවා මොකද 768යි ඊළඟට 1566යි ලොකම එකක් කියනවා දීපල ගබයි පුතේ මට ඕන නම් වැරදියුම් පෙන්වන්න පුළුවන් ඈ හරි මේක දිහා බලන් හිටියා නම් මේක කරන්න බැරි එකම අවුල දෙකේ 9 වෙනි බලේ හොයා ගන්න බැරි අප්සෙට් එකක් නැති වෙන්නේ පුතා හරි ඒවා හැම වෙන්න බෑ ඔන්න එනම් පෝල් එක ලොන්ච් කරනවා ප්‍රී ලොන්ච් පෝල් හරි දෙන්න උත්තරේ 1ද 2ද 3ද ඒ ජී මම කල්පනා කරන්නේ මුන්ට ඒක ආවේ කොහොමද කියලා ඈ යකොඩු 8 වෙනි පදය 384 නම් හරි 10 වෙනි පදය මොකද්ද කියලා හිතලා ගන්න පුළුවන් අනේ අනේ මන්ද මේක දෙකෙන් ගුණ කරද්දී 9 වෙනි පදය එනවා ඒක දෙකෙන් ගුණ කරද්දී 10 වෙනි පදය එනවා හරි හිතලා ගන්න පුළුවන් ඔන්න එනං අය පාරක් පෝල් එක ලොන්ච් කරනවා මොකද මං ඒක අයින් කරා හරි කචා බදමනට නෙමෙයි මට මේ අපාගෙන මැරෙන්න හිතන තමාරක්ගේ උන් දිලා තියෙන උත්තර තියා දැක්කගෙන් පස්සේ විලිලජ්ජාවේ සන්තෝෂ බෑ අය පාරක් ඔන්න පෝල් එක ලොන්ච් කරනවා හරි අන අය පාර ලොන්ච් කරා දැන් උත්තරේ අය පාරක් දෙන්න අය පාරක් අමුතු වෙන දෙන්න අපව ඉතර කියලා තාපවර වැරදිකම ගහන්නේ උන් ඉන්න උත්තරලා පොළොවේ ගහනවා ළඟ හිටියා නෑ අත්තමයි හරි මේ වෙදී නිවැරදි උත්තර ගන්න 500 පව කරනවා ආසිය පව කරන්න ආසන්නයි මේ වෙදී නිවැරදි උත්තර 557යි 570 පැන්නා 580 පැන්නා 585යි ඇවරයි 600 පැන්නා 600 පැන්නා 603යි ඇවරයි 605යි තුන් ඇවරයි කියන්න දෙන්නෙම නෑ වැඩි වෙනවා නිවැරදි උත්තර සංඛ්‍යාව 600 පැන්නගෙන එහෙම නටන්නේ ෂෙයා රිසල්ට් ඒ වුණාට හරීම මේ මාංජෝ එකයි පුතේ. ඇයි මේ 158ක් ඉන්නවා බං මෙන්න මේක ගහපියොන්. මට හිතා ගන්න බෑ උන්ට ඕක කොහමද ආවේ කියලා. යකෝ මේ තියෙන 8 වෙනි පදේ.
අටවැනි පදයේ 384 නම් 384 දෙකෙන් ගුණ කරද්දී කීයද 788 ඕකේ කියමුකෝ හරි ඒක නවවැනි පදයේනේ බං යකෝ අහන්නේ 10වැනි පදයේ ඉටි ගෙඩිය එලාවට උඹලා හෝල් ක්ලාස් එකේම හිටියේ නැත්ද අදලා බලමු වැරදි එක ඔබලා තියන්නේ සර් හරියට උත්තරෙත් අරගෙන කියනවන් තමාරක් ළමයි TN සමානයි A වතාවක් R ගේ එන්ට්‍රින් එක බලය රයිට් T 10 හොයන්න යන්නේ T 10 සමානයි මොකද සර් ඒ කියන්නේ ඒ කියන්නේ පුතා පළවෙනි පදයේ 3යි පළමු පදයේ 3යි මොකද සර් R කියන්නේ පොදු අනුපාතයනේ පුතා මෙන් 2යි හරි එන්ට්‍රින් එක බලය එන්ට්‍රින් එක කියන්නේ දැන් N කියන්නේ 10යි එතකොට 10 ඍණ 1 බලය ඕකේ එතකොට T 10 තුන් වරක් දෙකේ 10 න් එකක් අඩු වෙනකොට 9 වෙනි බලය රයිට් පුතා අපි try කරමු දෙකේ 7 වෙනි බලය 128යි එහෙනම් දෙකේ 8 වෙනි බලය මෙයා දෙගුණ කරද්දී 256යි අපිට ඕනේ දෙකේ 9 වෙනි බලය දෙකේ ඒවා 9ක් ගුණ කරලා බලන්නකො පුතේ 512යි 512යි එහෙනම් 3 ගුණ කරන්න ඕන 512යි ඔන්න බලපල්ලා දර්ශක බැරියුන් කී දෙනෙක් අහුවෙනවද ගුණෝත්තර ශ්‍රේණි පාඩමේ හරි දෙකේ 9 වෙනි බලේ 512යි ඈ සර් 512යි දෙවරක් 9 18යි දෙවරක් 9 නෙමෙයි ආ දෙකේ 9 වෙනි බලය කියන්නේ දෙකේ ඒවා 9ක් හරි 512යි එතකොට තුන් වරක් 512 කීයද 500 ඒව තුනක් 1500 12 ඒව තුනක් 36යි 1536යි මට මේ 8ටත් නැවත පන්තියක් කරන්න කට සීන්නක් වාගේ තියෙනවා මම තාම තීරණයක් නැහැ පුතේ මේ පන්තිය 50ට ඉවර කරනවා හර්ෂ සර් මොකද්ද අකරතැබ්බියක් වෙලාලු බං දැන් මම මේ කෝල් කරන්න කැලයක් අස්සේ ගිහිල්ලා අර කවුද ප්‍රභාත් සර් එක්ක කවුද මේ මොකද්ද මේ මොකද්ද කොමර්ස් කරන්න අපේ මේ ප්‍රභාත් සර් එයාත් එක්ක ගිහිල්ලා මොකද්ද කැලයක් අස්සේ ගිහින් අතරමං වෙලා මොකද්ද ඔහොම වෙන ප්‍රශ්නයක් මට කෝල් කරලා කිව්ව පන්තිය පටන් ගන්න නැතත් පන්ති විනාඩි 10කට කලින් ඉවර කරලා කතා කරන්න කිව්වා මට ඔහොම කතාවක් කිව්වා प्रधान प्रश्न देवन श्रेणी देखाय ප්‍රභාසර් වගේ ගන්නවා ප්‍රභාසර් සාමාන්‍යයෙන් මේ ඉංග්‍රීසි ගන්න නෑ නේ අල්ල වතුර නිමල බොන ටයිප් නේ හරි හරි පුතේ දැන් පේනවා මම පුතාලට පළවෙනි පදේ පුතේ දෙකයි ඊළඟ පුතේ අපි හොයන්න ඕනේ මේකේ පොදු අනුපාතය මම පුතාල කියන මන් පුතේ පොදු අනුපාතය කියද මේකේ අපි දන්නවා පුතේ ළඟ තියෙන පද දෙකක් බෙදනකොට තමයි පොදු අනුපාතය එන්නේ. එතකොට 6 දෙකෙන් බෙදනකොට 3යි. එන පුතේ පොදු අනුපාතය අපිට ගන්න පුළුවන් කියයි කියලාද 3යි කියලා. දැන් මම රත්නම් පුතාලට තේරුණාද? පළවෙනි පදයේ 2යි පොදු අනුපාතයේ 3යි. මම පුතේ පළවෙනි ප්‍රශ්නේ දෙන්නේ අතරවන පදේ හොයන්න. ඔමින්ඩෝ අදත් කරන්ට් එක ගියෝ. ගියා. පොඩ්ඩක් ඉන්න ඈ යටක දාලා ඉන්න අද පිච්චෙන්නේ නැති වෙයි ඈ පොඩ්ඩක් ඉඳපල්ලා. හරි.
Ari ari ari. Hatra mana pada ya? Tiga hatra hoyan deh. Yang udah pengen mah yang mana itu? Ari. Lama itu udah left luna, mau ke lama itu terang terang di mata mata tekama. Ada dawasnya butuh mah karan kepilan deh bang kepuwe. Makanya kan ada dawasnya itu atulah temen karan tekapu hatra ini watahu pasu ini watahu. Dinesh mani naga surgi. Hatra mana pada? Langkah seru kan di tiara tukan nampun ada bela awaknya putih kita. Ari. Hatra mana pada ya? TN සමානයි ඒවතාවක් R ගේ N ඍණ එකමන බලය. රෝමි ලකන් දෙක. ඒකේ හොයන්න බලන්න ඔයාලා. 6 වන පදේ. ඒ කියන්නේ T6 සූත්‍රය තමා TN සමානයි ඒවතාවක් R ගේ N ඍණ එකමන බලය. සූත්‍ර දෙක දීලා තියන්නේ වැඩේ කරන්න. ලංකා සර් විදිහට ගන්නලා පෙන්නන්න අයියෝ. ලංකා සර්ගේ කාඩ් එක මොකක්ද? ලංකා සර්ගේ කැම්පස් එකේ කාඩ් එයාලගේ රැග් එක කාලේ වාත කාලේ එකක් හම්බ වෙනවා. ඊට පස්සේ වාති වුණාට පස්සේ තව එකක් හම්බ වෙනවා. වාති වුණාට පස්සේ කාඩ් එක නම් 1210 කාඩ් එක. මේ වාත කාලේ කාඩ් එක පොඩ්ඩක් අප්සෙට්. ඒක කියන්න බෑ. P Ellis කියලා මට කියන්න ඉන්න. මේ P කියන එකේ තේරුම ආන්න. ඇලිස් ගහන්න එපා කවදාවත්. ඇයි මගේ වොන්නේ මගේ ලංකසෝ කියන හැකට. මං කියන්නේ නැහැ. අපේ නයි අපිටම කයි කියලා මගේ ව මටම කියන්න පුළුවන් ඈ. හරි. T 4 පුතා A පළමු පදය දෙකයි. එහෙනම් දෙක. ಗುಣ කිරීම R ගේ N ඍණ එකමන බලය. දැන් R කියන්නේ කීයද මේකේ R 3යි. R 3යි. R 3යි. R කියන්නේ 3යි. හරි. N ඍණ එක. N කියන්නේ 4යි. 4 වන පදේනේ. 4 ඍණ එක. දෙක වතාවක් 3ේ 4n එක කඩුවෙදී උත්තරේ කීයද? 3යි. හරි. එහෙනම් අපිට අවශ්‍ය වෙනවා පුතා මෙතන 3ේ 3 වන බලය. 3ේ 3 වන බලය කියන්නේ තුන ගුණ කිරීම තුන ගුණ කිරීම තුන තුනේ ඒවා තුනක් ගුණ කරන්න තුන් වරක් තුන 9යි 9 වරක් තුන 27යි එතකොට දෙවරක් තුනේ තුන් වන බලය කියන්නේ කීයද 27 කීයද උත්තරේ 54යි very good 54 ඊළඟට අපි හොයන්න ඕනා 6 වන පදය T6 6 වෙනි පදය right සටපට ගාලවන් try කරන්න අන්න උත්තර දානවා poll එකක් ඕනලු සර් දෙන්නම් දෙන්නම් පොල් එකක් රයිට් මෙන්න මේකට පිළිතුරු තුනක් මම දෙනවා නිවරද පිළිතුරු තෝරන්නයි තියෙන්නේ සටස් පටස් ගාලා දෙන්න රයිට් පළවෙනි උත්තරය 586යි දෙවෙනි උත්තරය 486යි තුන්වෙනි උත්තරය 386යි රයිට් එකද දෙකද තුනද තව චුට්ටකින් මම පොල් එක ලොන්ච් කරන්නම් ඉස්සරලා ආදේශයක් කරලම ඉන්නම් ඒ කියන්නේ දෙකයි පළවෙනි පදයේ දෙකයි R ගේ N ඍණ එකමන බලය R කියන්නේ 3යි 3ේ N ඍණ එකමන බලය 6 වන පදේ හොයනකොට N යනු 6 එතකොට එතන 6 ඍණ 1 දෙක ගුණ කිරීම 3ේ 6n එකක් අඩු වෙනකොට උත්තරය 5යි දැන් 3ේ 5 වන බලය හොයන්න ඕන 3ේ 5 වෙනි බලය හොයලා උත්තරේ ගන්න 3ේ 5 වෙනි බලය හොයලා උත්තරේ ගන්න එහෙනම් ඔන්න පොල් එක ලොන්ච් කරනවා ඔබ සූදානම්ද සූදානම් පෝල් වලට උත්තර දෙන්න ඕන YouTube එකේ ඉන්න ළමයි ටිකක් එන්න Zoom එකට ආපහු right ළමයි කීප දෙනෙක් ඉඳ තියෙනවා කරන්ට් එක ගියාට පස්සේ ළමයි කීයක් කීප දෙනෙක් left වෙලා තියෙනවා relaunch poll මොන දෙනවා right දෙන උත්තර අපිට පේනවා මේ වෙලාවේ C grade නිවැරදි උත්තර දෙන ළමයි සංඛ්‍යාව වැඩි වෙනවා මේ වෙදී නිවැරදි උත්තර සංඛ්‍යාව 400 පසු කරා ඔබ මේ අවස්ථාවේ 500 පහු කරනවා නිවරදු උත්තර සංඛ්‍යාව තව ස්වල්ප මොහොතකින් 600 ඉක්මවා යනවා. තව ස්වල්ප මොහොතකින් 600 ඉක්මවා යනවා. යමල්ලෝ 600 ඉක්මවා ඉක්මනට. ගියා. හරි. ආවේ නෑනේ. 622ක් තියෙනවා නිවරදු උත්තර. පොල ගෙන් කරා. ඔන්න රිසල්ට් එක. ඔබට පේනව නේද?
right ඔබට පේනවා හරි ලංකාසර්ගේ පන්තිලු නිවැරදි උත්තරේ 486 අපි බලමු පුතා 486 කොහොමද එන්නේ කියලා දෙවරක් තුනේ පස්වන බලය ඔන්න තුන ගුණ කිරීම තුන ගුණ කිරීම තුන ගුණ කිරීම තුන ගුණ කිරීම තුන තුනේ පස්වන බලය හරිනේ 1යි 2යි 3යි 4යි 5යි 3ව 5යි 3වර 3 9යි 9වර 3 27යි 27 ඒව 3ක් 81යි 81 ඒව 3ක් කීයද 243යි ගුණ කරලා බලන්න දෙවරක් 243 කියන්නේ පුතා 486යි එහෙනම් ඔබ පුල පුලා බලා සිටි නිවැරදි පිළිතුර වෙන්නේ දෙවැනි එක 486යි කියද 486යි ඔබ තව දුරටත් අමාරුවේ දාන්නයි හදන්නේ මේකටත් පෝල් එකක් දෙනවා රෝම ඉලක්කම් තුන වශයෙන් පුතේ හදන්න හොයන්න පස්වන පදය ඒ කියන්නේ T5 බය වෙන්න එපා 50 වෙනි පදේ වාගේ හොයන්න දෙන්නේ නැහැ ගුණෝත්තර ශ්‍රේණිය වල හරි සාමාන්‍යයෙන් පේපර් එක හදන වෙලාවේ පේපර් එක හදන මනුස්සයා ගෑනිත් එක මල පැනලා වාගේ හිටියොත් එමේ ඒ වාගේ දෙන්න ඉඩ දෙනවා පේපර් එකට හරි ගෑනිත් එක තරහට වාගේ පේපර් එක හැදුවා නම් එමේවා මේ එන්න පුළුවන් එහෙම නැත්නම් එමේව අහන්නේ මේ වාගේ වතම අහන්නේ අවුගේ අවුරුදු වල අරන් බලන්නකෝ ඒ ලොකු දිග ඒව අහලා නැහැ එමේ ඇවුවොත් එහෙම ළමයි අමාරු වැටෙනවා. පස්වෙනි පදේ හොයන්න දුන්නද? නැහනේ. හතරවන පදේ දුන්නේ ඊළඟට හයවෙනි පදේ දුන්නේ. දැන් පස්වෙනි පදේ හොයන්න. හරි. සූත්‍රේ ලියන්නම් ඕන්නම් ඒකටත් පෝල් එකක් දාන්න. Tn සමානයි ඒ වතාවක් R ගේ එන්රින් එකවන බලය. පොතේ අද හර්ෂස්සගේ පන්ති බොහෝ විට නොපවැත් වෙයි. මට ටග් මේ පන්තිය විනාඩි 10ක් කලින් ඉවර කරන්න කිව්වා කරලා අශ්වණිකව හර්ෂස්සට පෝල් එකක් ගන්න කිව්වා. පන්තිය ගැන මොකද විශේෂ නිවේදනයක් දෙන්න තියෙනවා කියලා. ඒ නිසා මම මේ පන්ති ඉවර කරනවා පුතේ තව විනාඩි 3කින්. හරි. මේක පෝල් එක ලොන්ච් කරලා අද ක්ලාස් එක ඉවර කරනවා. ප්‍රශ්නයක් නැහැ නේ. අපි හෙට හම්බ වෙනවා. සිකුරාදා පැය 3ක් ගන්නවා. හරි. උත්තර 3ක් දෙන්නම්කෝ. ඔබට ආපු උත්තර 3 දෙන්න සකස් කාලා ඉක්මනට දෙන්න. ඔයාලගේ උත්තර right. ඔකේ පුතා. 112 156 162 right. ඔබේ පිළිතුර සඳහන් කරන්න. right. පට ගාලා ගන්න. හරියටම වෙලාව 47යි 48ට මම පෝල් එක ලොන්ච් කරනවා හරි මේකද 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 මේක හදනකොට එන උත්තරය මේකද 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 රයිට් ඔන්න පෝල් එක ලොන්ච් කරනවා ශනිකව දෙන්න උත්තර පුළුවන් නම් ඊළඟ දවසේ ක්ලාස් එක පටන් ගන්න විනාඩි 10ක් 5ක් 10ක් හෝ 5ක් කලින් එන්න පුතේ එතකොට zoom එකට එන්න පුළුවන් හරි YouTube එකේ ළමයිට පෝල් එකට උත්තර දෙන්න බෑනේ ඒක නිසා අනිවාර්යෙන් එන්ට්‍රයි කරන සූම් එක ඇතුළට ප්‍රශ්නයක් නැහැ ඉගෙන ගන්න එක කොහෙත් ඉගෙන ගන්නවා ඒක අවුලක් නැහැ හරි නිවර්ති පිළිතුරු සංඛ්‍යාව 600 පහු කර 800 පහු කරා ඒ වගේ මේකේ එළ ජය වේවා හරි අනෝනම පෝල් එක එන්ට් කරනවා නිවර්ති උත්තරේ පුතේ ඇත්තටම තුන්වෙනි එක 162 කියන එක තමයි නිවර්ති උත්තරේ වෙන්නේ හරි එහෙනම් අපි හදලා බලමු කොහොමද ඒක එන්නේ කියලා බලාගෙන ඉන්න T5 සමානයි A කියන්නේ ශ්‍රේණියේ පළමු පදය 2යි R කියන්නේ ශ්‍රේණියේ පොදු අනුපාතය 3යි 3 N රින එක බලය N කියන්නේ පුතා 5යි N කියන්නේ 5යි මොකද පස්වෙනි පදේ එන හොයන්නේ උතර 5 රින 1යි එහෙනම් අපි ගන්නවා දෙවරක් 3 5 න් එකක් අඩු වෙනකොට 4යි දෙවරක් 3 4 වෙන බලය කීයද 81යි නේ 3 ව 4 ගුණ කළා බලන්න 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 නේ 3 9යි 9 27යි 27 ඒව 3ක් 81යි 81යි right දෙවරක් 81 කීයද 162යි 162යි right පුතේ වෙනදා වාගේම අදු ගන්නුම ටිකක් තේරුණාද හරි මම ඔයාලට කියනවා අද ක්ලාස් එක අලුතෙන් ආපු ළමයි මගේ YouTube channel එක subscribe කරන්න දිනේෂ් ලක්මාල් කියලා ඒකේ playlist එකක් හදලා තියලා බලන්න සරසවි සත්කාර ගණිත පැය කියලා පාඩම් set එකම පිළිවෙලට දාලා තියෙනවා right ඒ නිසා right superior තේරුණා හරි එමයි කියලා දානවා සමාන්තර ශ්‍රේණි වාගේම අපි ගුණෝත්තර ශ්‍රේණි විභාග ගණන් දක්වා රයියා හැම එකකින් විභාග ගණන් හදමු සමාන්තර ශ්‍රේණි අවසාන විභාග ප්‍රශ්න සාකච්ඡාව එළඹෙන සිකුරාදා පැය 3ක් ගන්නවා right එතකොට ඒක ඉවරම කරලා දාන්න එතකොට ඉරිදා මේ එන ඉරිදා මගේ උපන්දිනේ දවසේ ළමයි 2000ක ක්ලාස් එකකින් අපිට හම්බෙන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා සපෝට් එක දීපල්ලා link එක හැටම දානවා
ජයක දීපල් ලැච්චරයි රයිට් එනවා සුපරි පරි ඉතින් එන්න තේරුණා ජය වේවා බුදු සරණයි දෙවි පිටයි අපි නැවත හෙට හම්බ වෙනවා රාත්‍රී 7ට සරසවි සත්කාර ගණිත පැත්ත එක්ක ලංකාවේ ලොකුම ගණිත පන්තියත් එක්ක එහෙනම් ජය වේවා බුදු සරණයි හර්ෂ සර්ගේ කේස් එක මොකක්ද කියලා බලන්න මම දුවනවා එහෙනම් ඈ